තමගේ ජීවිතය මේ සම්බුද්ධ ශාස්ත්‍රය වෙනුවෙන් පූජා කරන්න මේ මාතෘභූමිය වෙනුවෙන් පූජා කරන්න කියන උදාර පරමාර්ථයේ යුක්තව එදා නිදහස් චතුරස්‍රයට වැඩම කරලා එහිදී निराहार උපවාස කරලයි මෙරට බේරගත්තේ. ඒ නිසා ඔබ අපි හැමෝම මෙරට බේර ගැනීම මෙරටට එවක් පටන් නෙවෙයි ඊට ප්‍රථමයේ ඉඳන් මෙරට අද පවතින මේ සභාවයට ගේන්නේ අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ මීට පෙරත් ගාල්ල ප්‍රදේශයට වැඩම කරලා බොහෝ ධර්ම දේශනාවන් සිදු කරලා මේ සෝප මේ සෑම දිනකම සිත් සෝපත් කරන්නේ අනේකා ප්‍රමාණ වෙහස මහන්සියක් උන්වහන්සේ පසුගිය කාල සීමාවේ දැනටත් උන්වහන්සේ විසින් කරනු ලබනවා. ඒ නිසා වෙනයි අද අපි ඔබ හැමෝටම මේ ධර්ම දේශනාව සුවිශේෂී වන්නේ අද උදෑසන කාලයේ උන්වහන්සේ කරාපිටිය විහාරස්ථානයේ භාවනා වැඩසටහනක් සිදු කරන්න යෙදුණා. ඒ වගේම පසුගිය දිනක ශ්‍රීධම්ම විද්‍යාලයේ දරුවන්ට වැඩසටහනක් සිදු කරන්න යෙදුණා. අද දවසේදී අපේ ආරාධනාව අපේ ගුරු දේවයන් වහන්සේ කළ ආරාධනාව බොහොමත්ම කාරුණිකව පිළිඅරගෙන මේ අවස්ථාවට වැඩම කොට වදාළ කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති අතිගෞරවනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පෙරටුව පිළිගනු ලබනවා. උන්වහන්සේට මා ඉතාමත්ම ගෞරවයෙන් ගුරු දේවයන් වහන්සේ ප්‍රදාන විහාරස්ථ මහා සංඝරත්නය වෙනුවෙන් දායක පිරිසුදුන් වෙනුවෙන් ඉතාමත්ම කාරුණිකව ආරාධනා කරනු ලබනවා. ධර්මදේශනාව සිදු කළා පුණ්‍යානුමෝදනාව සිදු කරන්න කියලා පින්තුන් සත්නගා තවරක් සාධුනාදියක් පවත්වන ආරාධනාව සිදු කළා. මොදනාම තිසරණ සහිත පංච සීලය සමාදන් වෙන්න නමස්කාර කියන් තුනවා. සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචසීලං ධම්මං සාධකං සුරක්ඛිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං. දෛ ධර්මසෙන් පිටුලින් හැමදෙනාම නැවත වාරයක් නමස්කාරය. ධම්ම ශ්‍රවණ කාලෝ
භාවිතා කරලා තමන්ගේ දැනුම භාවිතා කරලා එක එක දේවල් හදනවා. එහෙම නේද? ඉතින් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඕනේ මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න නේද? මොන හරි හදන්න එක නිදි කිරීම ක්ෂේත්‍රය ඉගෙන ගත්ත කට්ටිය ප්‍රයෝජනයක් ගන්නවා කියන්නේ. අඩුම ගානේ උයන්ද දන්න කට්ටිය ඒ දැනුමිනු ප්‍රයෝජනයක් ගන්න ඉතින් රහට වෙනවා. නේද? බුද්ධ ධර්මයේ දන්න අය මොනව හදන්නද දන්නේ? බුද්ධ ධර්මයේ ඉගෙන ගන්නවානේ අපි. එහෙනම් බුද්ධ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ මොනව හදන්නද? සිත හදන්න. අන්න හරි. නේද? එහෙනම් අපි දන්නවා කාරණාව. හිත හදන්නයි ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. හිතේ මොනවද දැන් හදන්න තියෙන්නේ? ඔය හිත තියෙන්නේ. හිත හදන්න ඕන කියලා කියන්නේ ඇයි හිත දැකලා තියෙනවද? හිතේ මොනවද හදන්න තියෙන්නේ? හරි අපි බලමු පොඩ්ඩක්. සමහර අයගේ ජීවිත පොඩි කාලෙදිම සාමාන්‍යයෙන් අවුරුදු 13 14 15 වෙනකොටම කඩාගෙන වැටෙනවා. එයාලා වැරදි වැඩ කරලා එයාලා මොනවා හරි තීරණ අරගෙන හුඟක් අයගේ ජීවිත 20 50 කාලෙදිම එක්ක මත්ද්‍රව්‍ය නේද? නැත්නම් වෙනත් දේවල් නැත්නම් නොයෙකුත් විවිධ සම්බන්ධතාවයන් වගේ දේවල් ඇති කරගෙන අධ්‍යාපනය කඩාකප්ප කරගෙන මුළු ජීවිතේම විඳවන්න සිද්ධ වෙන ආපස්සට ඇදෙන සමහර බලවේග මොකද වෙන්නේ? එයාලව ඇද ගන්නවා. ඒ කියන්නේ ජීවිතේ කඩාගෙන යනවා. සමහර අය අවුරුදු 30 35 වෙනකොට ජීවිතේ කඩාගෙන යනවා සමහර අය. එහෙම එක එක්කෙනාගේ එක එක්කෙනාගේ එක එක කාලවලදී මුගක් අයගේ ජීවිත කඩාගෙන යනවා. සමහර දෙමව්පියෝ ඉන්නවා හොඳට අරගෙන ආව ජීවිතේ. අපි හිතමු සමහරලාට ඉඳලාමත් මේ අවුරුදු 50ක් 55ක් විතර ගියාට පස්සේ තමන්ගේ දරුවෙක් මියදෙනවා. දරුවෙක්ගේ සම්පූර්ණයෙන් වෙන් වෙනවා. සමහරවිට එතන ඉඳන් කඩාගෙන යනවා.
වැරද්ද කළා නෑ මොකක්වත්. එතන ඉඳන් මූණ එල්ලගත්ත ගමන් ඊළඟට මැරෙන ගමන් මූණ එල්ලගෙන ආයෙ මොකුත් නෑ. ඒ ජීවිතය එතනින් කඩා වැටෙනවා. සමහර අය ප්‍රියයන්ගෙන් වෙන්වීම හින්දා කඩා වැටෙනවා. සමහර එක එක්කෙනා එක එක්කෙනා එක එක දේවල් හින්දා ජීවිතේ කඩාගෙන වැටෙනවා. ඇයි ඒ කඩාගෙන වැටෙන්නේ? මේ ගොඩනැගිල්ල කඩාගෙන වැටෙන්නේ නැත්තේ ඇයි? හරියට හදන්න දන්න අය හදලා හින්දා. අපේ ජීවිත කඩාගෙන වැටෙන්නේ ඇයි? හරියට දන්නේ නැතුව හදලා. ජීවිතේ ගොඩනගන්න නම් හදන්න ඕනේ ජීවිතයට සම්බන්ධ ජීවිතේ ගොඩනැගෙන්න ප්‍රධාන වෙන හිත. හරි? හිත හදන්න නැතුව ජීවිත ගොඩනගන්න ගියාම මැද කඩාගෙන වැටෙනවා. ආ මේ පැත්තෙම වෙච්ච දෙයක් කියන්නම් මම. කඩාගෙන වැටිච්ච දෙයක් මේ කිව්වට කමක් නැහැ. ඒක දැනගන්න ඕනේ හින්දා. එදා ළමා වැඩසටහනට ආපු වෙලාවේ මම යනවා ওই වාහනේ මේ පැත්තේ පාරක ටිකක් උදකලා පාරක යනවා. අවුරුදු 50ක 55ක විතර දෙන්නේ මේ පාපැදි ෆුඩ් සයිකල් පදින්න පුරුදු වෙනවා. තල්ලු කරන්න පුරුදු වෙන්න බලනකොට ෆුඩ් සයිකලේ තල්ලු කරගන්නවත් බෑ. එක්කෙනෙක් මේ වගේ දුරින් යනවා, තව එක්කෙනෙක් මීටර 50ක් විතර දුරින් දෙන්න මේ සයිකලේ තල්ලු කරන්න පුරුදු වෙනවා. හැබැයි අපි දැක්කා නිකන් මමයි කිව්වේ සල්ලි තල්ලු කරගන්න බැරුව පුරුදු වෙනවා කියලා. හැබැයි යනකොට නම් පැදගෙන ගිහිල්ලා වගේ තිබ්බේ. යනකොට නම් පැදන් ගිහිල්ලා වගේ. මොකද මත් වෙලා හොඳටම හරි තල්ලු කරගන්න බැරුව දඟලනවා. බයිසිකලේ තල්ලු කරගන්න බැරුව දඟලනවා. ඒ කඩාගෙන වැටිලා හරි. ඒ කඩාගෙන වැටිලා කියන්නේ මොකද? ඒ තමන්ට පදින්න පුළුවන් බයිසිකලේ පදින්න බැරි මට්ටමටපත් වෙනවා. හරි. එක එක්කෙනා එක එක්කෙනා මොකක් හරි අඩුපාඩුවක් හින්දා ජීවිතේ කඩාගෙන වැටෙනවා. ඒ හිත හදන්න බැරි හින්දා සමහර අය හොඳට අධ්‍යාපනය කරගෙන ඇවිල්ලා මැදදී කිසි කාරණාවක් නැතුව අධ්‍යාපනය කරක් අපා කරනවා. එහෙමනම් අපි කතාවකුත් කිව්වා හිත හදන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් දැන් අපිට බලන්න වෙනවා පොඩ්ඩක් ජීවිතයේ ඉදිරියට ගෙනියන්න නම් හිත හදන්නම වෙනවා. හිත හදන්න නම් හිත හදන්න දැනගන්න ඕනද නැද්ද? හිතේ තියෙන මූලධර්ම දැනගන්න ඕනේ. මූලධර්ම දැනගත්තොත් හිත හදාගන්න පුළුවන්. මූලධර්ම දන්නේ නැති කට්ටිය ඔහේ යන්නම් වාලේ යනවා නේද? මේ බිල්ඩින් හදන මූලධර්ම දන්නේ නැත්නම් අපි මේක ඇතුලේ ඉන්නේ නැහැ නේද? බයයි ඉන්නේ. ඒ වගේ තමයි. එහෙනම් අපි පොඩ්ඩක් බලන්න ඕනේ අපේ හිත හදන්නේ කොහොමද? හිත හදන්න පුළුවන්ද? කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒකටයි. ඒකින්ද අපි බලමු හිත හදන්න ඕනේ යම් අරමුණකට යන්න. මොකක් හරි කරන්නනේ. එහෙනම් අපේ ජීවිතේට අරමුණක් තියෙනවද කියලා බලමු පොඩ්ඩක්. අපේ ජීවිතවල අරමුණු තිබේද? හැම කෙනෙකුටම තියෙන එකම අරමුණ. ජීවිතේ ජීවත් කරනකොට මම කියනවා හැම කෙනෙකුටම තියෙන එකම අරමුණ කියලා. හරි. එහෙම කිව්වහම කට්ටිය වගේ මොන දිහා බලනවා? එහෙම වෙන්න බෑනේ. අපි එක එක අරමුණ වල ඉන්න අයනේ කියලා. ඒ වුණාට මම ආයෙ කියනවා ඒ හැම අරමුණකම පොදු සාධකයක් තියෙනවා. පොදු කාරණාවක් තියෙනවා. ඒ අරමුණේ තමයි හැමෝම ඉන්නේ. මොකක්ද ඒ අරමුණ? සැප සහ සතුට. සැප කියන්නේ කායික සැප. සතුට කියන්නේ මානසික සැප. මානසික සතුට සැපට සතුට කියනවා. හැම වෙලෙම බලන්නේ සතුටෙන් සැපෙන් ඉන්නද නැද්ද? හැම වෙලෙම. මම ඔබ කරලා පෙන්නන්නද? හරිද? අපි හිතලා බැලුවොත් හොඳට තේරෙනවා සැපෙන් සතුටෙන් ඉන්න තමයි හැම වෙලෙම බලන්නේ කියලා. ඔක්කොම වෙලා පේන දේවල් තියෙනවා. ඕනනම් කියන්න. බණ අහන්න ඉඳගන්න කියලා කිව්වහම මේ වැරද්දක් කියලා කියනවා නෙවෙයි. දන්නවනේ මම ටිකක් කපටි කියන්නේ නේද? බණ අහන්න ඉඳගන්න කිව්වහම ගොඩක් කට්ටිය මොනවද එව්වේ? මැද ඉන්න කට්ටිය තමයි කියන්නේ බිත්ති හෙව්වලු. එයාලා ටිකක් නේද උවමනාවෙන් වගේ හයියෙන් බිත්ති හෙව්වා කියන්නේ එයාලට හම්බුනේ නැති හින්දාද නේද? නේද බිත්ති හෙව්වා. ඇයි බිත්ති හෙව්වේ? සැපට මේ ශරීරය තියන්න. දැන් මේ වෙලාවේ අපි මේක ඔප්පු කරගන්න බලමු. දැන් අපි බිත්ති වල ඉන්න අයගෙන් අහමු දැන් සැපෙන්ද ඉන්නේ නේද? එතකොට මොකද තේරෙනවා අපිට? එයාලා කියන නෑ ඒත් රිදෙනවා. ඉඳ ගන්නකොට නෝ සැපක් වගේ තිබ්බ ඒත් රිදෙනවා. කොච්චර සැප පරිසරයක් හදලා මේ ශරීරය තිබ්බත් ආයෙ රිදෙනවා.
ඒක මේ ශරීරේ හැටි ඒකවත් අපිට තේරුන්නේ නැහැ. එහෙනම් අපි ලොකු සටනක ඉන්නවා ශරීරය දුකක් නැති ඉරියව්වක තියාගන්න. හරිද? හැම වෙලේම ලොකු සටනක ඉන්නවා දුක් නැති ඉරියව්වක තියාගන්න. එහෙම තියාගන්න හදනකොට බඩගිනි වෙනවා, පිපාස වෙනවා. ඒතකොට ඒ වෙලාවත් ඒ වෙලාවෙම දෙන්න ඕනේ. නේද? නැත්තම් බෑ. නේද? දාඩිය දානකොට සීතල දෙන්න ඕනේ. සීතල වැඩි වුණොත් රසය දෙන්න ඕනේ. නේද? ඊට පස්සේ දවසකට එක සැරයක්වත් වතුර බාල්දි 50ක් විතර මේකට වක් කරන්න ඕනේ. නේද? නැත්නම් ඉන්න බෑ. ඒ වගේ මේක නඩත්තු කරගන්න හරීම අමාරුයි. පැය 18ක සැරයක් විතර හරහලා තියලා අපව ගන්න ඕනේ. පැය 6ක් විතර තියලා ගන්න ඕනේ. නැත්නම් හරහට බලහත්කාරයෙන් දානවා. නේද? ඒ ඔක්කොම කරන මේක නඩත්තු කරගන්න ලොකු වෙහෙසක් දරන්න ඕනේ. එහෙම කරලා චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, ජීව රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග දන්නවනේ මම කියන්න ඕනේ. ඒ හැම එකකින්ම පීඩාවල් එනවා. ඒතර බෙහෙත් කරන්න ඕනේ. නේද? එහෙනම් පුදුම කර්මයක් ගෙවෙනවද නැද්ද? මේ ශරීරයත් එක්ක කරන සටන වැඩියෙන්ම මහන්සි වෙන්නෙත් ඇයි? ශරීර නරතු කරන්න වෙන මොකක්ද නැවේ? නේද? කණ්ඩ හොයන්න ඕනේ, බොණ්ඩ හොයන්න ඕනේ, ඉන්ද හොයන්න ඕනේ. හරිද? නිදියන්න හොයන්න ඕනේ, ඔක්කොම හොයන්න. මේක නඩත්තු කරගන්න තමයි මෙච්චර මහන්සි වෙන්නේ. හම්බෙච්ච ශරීරය නඩත්තු කරගන්න අපි ගොඩාක් මහන්සි වෙනවා. මොකද කියන්නේ? හරි. දැන් එහෙම කරලා කරලා මේ ශරීරය අන්තිමට ජීවිතේ අන්තිම කාලය වෙනකොට සැපෙන්න තියෙයිද? දැන් මේක සටනක්නේ. මේ සටනේ අවසානය ජයක්ද පරාජයක්ද? පරාජය. ඒ කියන්නේ මේක කොහොමත් අධික වේදනාවල් එන්ටෙන්ටෙන්ටෙන් ඇති කරන්න පටන් ගන්නවා. එහෙනම් ඒ පැත්තෙන් අපි පරාදයි. අය කිසි කතාවක් නැහැ. අසාර්ථක උත්සාහයක් ගන්නේ හැම වෙලේම යන්තම් බේරගෙන ඉන්නවා. කොහොම හරි බේරගෙන ඉන්නවා. හරි. අනිත් අරමුණ සිතේ සතුට. සිතේ සතුට ඇති කරන්න මොනවද කරේ? මෙච්චර කල් මොනවද කරේ? අපි දිහා බලලා උත්තර හොයාගමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කිව්වේ කාව අවබෝධ කරන්න කියලාද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? තමන් අවබෝධ කරගන්න කියලා. එනදි අපි ගැන කතා කරන්න ඕනේ. නේද? සිත සතුටු කරන්න අපි මොනවද කරන්නේ? මේ වෙනකම් මොනවද කරේ? ඉගෙන ගත්තේ? රැකියාවන් හොයාගත්තේ? වාහන ගත්තේ? විවාහ වුණේ? දරුවෝ හැදුවේ? කේවල හදුවේ? හැම දෙයක්ම කරේ මොනව කරන්නද? දැන් අවුරුදු ගාණක් මහන්සි වෙන්නේ මොනවටද? හිත සතුටෙන් තියාගන්න. දැන් අවුරුදු ගාණක් මහන්සි වෙනවා. ඉතින් මං අහන දැන් අවුරුදු ගාණක් දන්න කාලේ දැන් මහන්සි වෙන්නේ ඕකට. මං අහන අපේ පින්නන්ත අයගේ දැන් සතුටෙන්ද? එතකොට අවුරුදු ගාණ මහන්සිලා මහන්සිලා දැන් සන්තෝෂෙන්ද? මෙන්න නැද්ද? සන්තෝෂයෙන් ඉන්න දවසක් එයිද? එත් නැද්ද? ඒ කියන්නේ මේ පැත්තට පරාදයි. ශරීරේ පැත්තට පරාදයිලු, හිත පැත්තෙනු පරාදයිලු. එහෙනම් මොකක්ද ජීවිතේ අර්ථය? කොහෙද යන්නේ? මොනවද කරන්නේ? මන් දන්නේ නැහැ. ඔක්කොම ලේකින්ද ලොකු දුක් විඳිනවා. කොටස් සැප විඳිනවා නේද? දිග දුක් විඳිනවා නේද? ඒව චූටි මාත්‍රිය සැප මොකක් ඒවා? ඔබද නැද්ද? එතකොට දැන් තේරෙනවද ජීවිතයේ දිහා යථාර්ථවාදීව බැලුවොත්? නේද? මට උදේම හිතෙනවා මීයන් වගේ. මම තව එක උදාහරණයක් කියන්න, ඊට පස්සේ විසඳුම කතා කරමු. උදේම හිතෙනවා මට මෙන්න මේ වගේ, මේ මට උදේම හිතෙනවා මට මං හිතවත්ම කෙනෙක් දකින්න ඕනේ කියලා. හිතිච්ච වෙලාවෙද දුකෙන් ඉන්නේ. එයා නෑ මේ පැත්ත පළාත. ඊට පස්සේ මං හොයාගෙන යනවා. යනකන් දුකෙන් යනවා. ඊළ දකින්නවා. දැක්කහම සැපයි. නේද? ටිකක් වෙලා යනකොට මීයාව වගේ එන්නවා. ටිකක් වෙලා යනකොට දැන් ඇති වගේ. නේද? හැබැයි මං හැරිලා ආපහු එනවා. ආයෙ මගේ එනකොට ආයෙ දුකයි. ආයෙ හෙට ආයෙ දුකයි. ආයෙ දකින්න යන්න ඕනේ. නේද? එතකොට ඕක නෙවෙයිද කරකෝන ජීවිතේ? නේද? කරකව කරකව ඉන්න ජීවිතේ ඕකද නැද්ද? ඕක තමයි. ඉතින් අය කියන්නේ දැන් නැහැ.
ඒක හින්දම සමහර කට්ටිය මෙන්න මෙහෙම කතාවක් කියනවා මට ඇහිලා තියෙනවා දැන් නම් ඇති වෙලා ඉන්නේ අප්පා නේද දැන් නම් ඇති වෙලා ඉන්නේ කියනවා ගොඩක් හිතවත් අය හම්බුනම කියන්නේ පව ජීවිතය ගැන පොරෙන් කියනවා දැන් නම් ඇති වෙලා ඉන්නේ කියලා කියනවා ළමයි ගැනත් කියන වෙලාවට ඇති වෙලා ඉන්නේ කිව්වට අතාරින්න බෑ අර මීයව කොට වගේ තමයි අතාරින්න කිව්වද බෑ නේද මම එකයි කිව්වේ ඔක්කගේම තියෙන්නේ එකම ලක්ෂණය හැම දෙයකම තියෙන්නේ එකම ලක්ෂණය එහෙනම් ඔන්න ඔය ගැටලුවේ අපීඩිතයි එහෙනම් වෙන ක්‍රමයක් හොයන්න ඕනේ කියන එක ගැනයි මම මේ ආව වෙලා වෙනම කතා කරේ දැන් ඇති දැන් වෙන ක්‍රමයක් තියෙනවා කියලා බලන්න ඇත්තටම ක්‍රම හතක් තියෙනවා කිව්වා ඒකේ පළවෙනි ක්‍රමය මම කියලා දෙන්නම් කියලා දුන්නොත් කරනවද එක දිගට සතුටෙන් ඉන්න පුළුවන් අර කොට කොට සතුට නැතිව එක දිගට සතුටෙන් ඉන්න පුළුවන් පළවෙනි ක්‍රමය කියලා දුන්නොත් කරන්න ලෑස්තිද නැහැ ලෑස්ති හරි කරන්න නැත්නම් ඉතින් මෙතනින්ම බණ ඉවර කරන්න තිබ්බා හා හරි කමන්නේ මේ කට්ටිය කියයි එතකොට හාමුදුරනේ හාමුදුර වඩින්න අපි මේ ක්‍රමයට ඉන්නම් අපිට මේ මීයම්බ සතුට හොඳයි නේද අපි මෙහෙම ඉන්නම් එහෙමනම් අර කොහොන්නේ නැහැ නේද අරක ඕනේ නැහැ නැත්තම් අරක ගැන අපි කතා කරමු පැහැදිලි ක්‍රමයක් තියෙනවා කියලා බලා ගන්න මම මෙහෙම අහන්නම් මේ දැන් ජීවිතේ මේ ගෙවපු ජීවිතේ වැඩියෙන් සිද්ධ වෙලා තියෙන්නේ පින්ද පවුද අද වෙනකම් ගෙවපු ජීවිතේ වැඩියෙන් කියලා තියෙන්නේ පින්ද පවුද දෙකම මහානේ වැඩියෙන් දෙකම කෙරලා තියෙන එකත් වැඩියෙන් නිකන් කෙරලා තියෙන කියලා අනුමාන කරන්න පුළුවන් වැඩි දෙනෙක් කියන පව් කෙරලා වැඩි වගේ කියලා අද හැන්දෑවේ මලොත් හොඳ තැනක උපදීද හොඳ තැනක උපදී කියන්න පුළුවන්කම නෑ වැඩියෙන් පව් කෙරලා තියෙනවා කියලා කතාවක් තියෙනවා පව් කියලා මොනවද කරලා තියෙන්නේ ප්‍රාණඝාත අදත්තා දාන කාමිත්‍යාචාර උසාවාද පිසුනාවාද පරුසාවාද සම්ප්‍රප්පලාප උන්න වගේ දේවල් සුරාපානේ වගේ දේවල් නේද ඒවා දිගින් දිගට වුණොත් ලොකු කරදරයක් තියෙනවා අනාගතයේ සංසාර ජීවිතේ ලොකු දුක් වලට වැටෙන්න පුළුවන් ඒකාන්ත වශයෙන්ම හරකෙක් වෙලා හිම හදිසි ඉපදුනොත් තෙර දිනක් වෙලා ඉපදුනොත් තේරෙනවද දුක කොච්චරද කියලා අඩුම ගානේ කනේ ඉන්න කින්තුල්ලව ගලව ගන්නටවත් එයාට බෑ ගලවන්න කියලා කාටවත් කියන්නවත් බෑ හරි ලොකු දුකක්. එයාලා හරියට දුක් විඳිනවා අර කරත්තේ බඳින හරකා ගැන හිතුවොත් එහෙම නේද? කරත්තේ බඳලා දෙන්නේ තුන් දෙනෙක් පැටවිලා තව මොන හරි මුට්ට වගේ දුදාගෙන බාල්දි තෙල්ලගෙන අර ලොකු කරත්තයක් කරේ ඉන්නලා යවනවා. නේද? යනකොට කන්දක් යනකොට යන්න බෑ. යන්න බැරි වෙලා හිමින් හිමින් කෙල පෙරාගෙන මේ හරකා සෙම පෙරාගෙන යනකොට පිටිපස්සෙන් චක්ටපට ගාලා දෙනවා. නේද? ඒත් ගියේ නැත්තම් මොකද කරන්නේ? අර වරිගෙන් අල්ලලා නවනවා. අද ඒ ඔක්කොම කරගෙන හරි අමාරුවෙන් ගියාට පස්සේ මොකද කරන්නේ? අර ලනුවෙන් අල්ලලා උඩට කරලා අනිත් කට්ටිය කොහේ හරි ගිහිල්ලා නැකම් මොකද කරන්නේ? මං කිව්වා අර සේලයින් බටයක් එහෙම නැහයෙන් හරි කටෙන් හරි දාලා තියනවනේ කොච්චර අමාරුද? අර ඒක කඹයක් දාලා තියෙනවා. හරිද? කඹයක් මෙහෙම නැහයෙන් දාලා ඒක තමයි තියෙන්නේ. නේද? වාහනේ ස්ක්‍රීන් එක වගේ නිකන්. ඒක මෙහාට ඇද්දොත් මෙහෙට හැරෙන්න අරට ඇද්දොත් අරට හැරෙන්න පාවිච්චි කරන්න එහෙම. ඊට පස්සේ ඒක අල්ලලා බඳිනවා අර උඩ ෆ්‍රේම් එකේ නේද උඩ බලාගෙන ඉන්න යයි කියලා හරි ඒක හෑන්ඩ් බ්‍රේක් එක හරිද එහෙම තමයි පාවිච්චි කරලා තියෙන්නේ එහෙම හරි දුකක් විඳින මේ සතාට ගැළවිල්ලක් නැහැ එහෙම කරලා අන්තිමට මොකද කරන්නේ නේද මොකටද ඉතින් දැන් මේ පරණ එන්ජිමත් තියාගෙන ඉන්නේ කියලා විගුණනවා කෑලි ගලවන්න විගුණන්නේ නේද ඒක අරගෙන යනවා අරගෙන ඉන්න දන්නවද කරන වැඩේ ඒ අහිංසක සත්තු අඬනවා හරිද මම හොඳටම දන්න හින්ද කියන්නේ සමහර සතු අඬනවා හරිද ඊළඟට මොකද කරන්නේ ලොකු කුළු ගෙඩියකින් ගහනවා ඔළුවට මේ තාප මේ වගේ පොට තාප බිති තියෙනවා අර හින්ද තල්ලු කරන් ඇවිල්ලා මේ කස්සට දානු තල්ලු කරන් එන්න ඕනේ එන්නේ නැහැ කකුල් හතරෙන් මෙහෙම හිටිනවා හරිද එතකොට තල්ලු කරන් ඇවිල්ලා මේ තාප මේ කස්සට කොහමරි දාලා යමම් පුතා කියලා තට්ටුවක් එහෙම දාලා තමයි අරන් එන්නේ හරිද එයාලා දන්නවා වැඩක් වෙන්න යන්නේ කියලා ඉතින් ඊට පස්සේ කරන්නේ ඇතුළට ගත්ත ගමන් දිඩින් ගාලා ලොකු කුඩු ගෙඩියකින් ගහනවා ගහනකොට මෙයා කරකිලා 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 වැටෙනවා ලූඩට
ඊට පස්සේ දඟලද්දිම මෙතන කපනවා. කපනකොට ගොජ 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 ගාලා ලේනවා. හරි මේ ඔක්කොම ඇයි ඇයි ආයේ දුක් විඳින්නේ? මොනවාද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, විසුනාවාද, අරුසාපා කොයි කාලේද? අර මේ බණ අහා හිටපු කාලේ. බණ විතරක් අහලා ඒව කරලා වැඩ නවත්තලා නෑ. හරි පව් කරලා. බණ අහගෙන පව් කරලා. හරි. ඉතින් මේ පව් කරපු හින්දා අර වගේ තැනකට දෙලා ඊට පස්සේ දන්නවද අමු අමුලේ මේ මස් මෙහෙම නලියද්දි හැම ගහනවා. හරි. ඒ වගේ දුක් විඳින බොහෝ දෙනා ඉන්නවා. හරි. හරියට දුක් විඳින තිරිසන් සත්වයෝ. ඒක කර්ම හින්දා. ඊටත් වැඩිය දුක් විඳින പ്രേත අසුර තැන් තියෙනවා මගේම කියන්න යන්නේ. වෙනත් වෙනත් බව තියෙනවා මේකේ තියෙන. ඒවත් හොයා ගන්න වැඩි කියන්න ඕනේ. දන්නවා හොරක් කට්ටිය මනුස්ස ජීවිතේ හරියට දුක් විඳින තියෙන අවස්ථා තියෙනවා. පව කරපු අය. හරිද? එතකොට මට මේ කියා ගන්න ඕනේ කියලා තියෙන්නේ පව කරන එක ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරුසාවාච ආදී පාපයන් නිකන් ඔහෙ නොමිලේ වගේ කරලා දානවා මොකක් අය නේද? ඒවා එහෙනම් දැන් නවත්තලා දාන්න ඕනේ. මොකද කියන්නේ දැන් ওই ටික දැනගත්තා චුට්ටක් ගැස්සුනා වගේ මේ හරකෙක් ගැන කියන්න කියලා කට්ටිය ගැස්සුනා වගේ. එහෙනම් තව ප්‍රේතයෝ භූතයෝ ගැන මම ටිකක් කියලා දාන්න දෙකෝ. සමහර කට්ටිය ඉන්නවා කියලා සඳහන් කරනවා. අපිට ඒවා නැහැ කියන්න බෑ. මොකද අපේ මානෙට පේන්නේ නැති දේවල් අපිට තියෙන ත්‍රිමාන දේවල් විද්‍යාඥය මේනට කියනවා මාන 11ක් තියෙනවා කියලා. කලින් කී කිසි චතුර්මානයක් තියෙනවා කියලා. ඒ වගේ අන්තිමට දැන් කියනවා මාන 11ක් තියෙනවා කියලා. ඒවා අපේ ඇහැට ගෝචර නැහැ. අපේ ඉන්ද්‍රියන් වලට ගෝචර නැහැ මේ මානයන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා තල 31ක් තියෙනවා කියලා. එක 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 මට්ටම. ඒතර දූ මාතු දෙවියෝ වගේ මෙයාවට ඉන්නවා. ප්‍රේතයෝ භූතයෝත් ඉන්නවා. ඒවා අපිට පේන්නේ නැහැ. අපේ ඇස් වලට කන් වලට ගෝචර නැති සත්තු. එවැනි සත්වයන්ගේ ස්වභාවය මනස දියුණු කරගත් උත්මය දැක්කා. දැකලා දේශනා කරපු දේවල් තමයි ප්‍රේත වස්තු විමාන වස්තු තියෙන්නේ. ඉතින් ඒවා කියවපුවාම මම කිතිය කියන්න සමහර අය ඉන්නවා මහා කුසයි. ඒ කට්ටියට ආහාරයක් විදිහට පේන දැන් හරකෙකුට තනකොළ ආහාරයක් විදිහට දැනෙනවනේ. නේද? අපි අපේ ගෙදර ඉන්න හරක් පැටිය බල්ල වෙලා අනේ හැමදාම තනකොළයි පුන්නක්කුයි කන්නේ. අද යාගේ උපන්දිනේ ලොකු වටලක්ව මන් දෙන්න කියලා දුන්නාට කයිද? එයාට ඒක ආහාරයක් විදිහට දැනෙන්නේ. අර සත්තුන්ටත් එහෙමයි. ඒ සත්තුන්ට ආහාර විදිහට දැනෙන්නේ මිනිස්සේ කටෙන් ඉවත් කරන සෙම ගොඩක් විතරයි. එහෙම එකක් හම්බුනම එයා නැමෙනවා හිමි. නැමෙනොට අරක වේදනා. ඒ තරම් උසයි. සමහර අය ඉන්නවා ඉදි කටු මලක් විතර උගුරක් වංගෙඩියක් විතර බඩක්. ඒ බඩ පුරවන්න බෑ කවදාවත්. සමහර අය උගුරින් පල්ලෙන් වතුර යන්නේ. අනිත් මේ ඔක්කොම මොනවා කරපුවාද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරුසාවාද ආදී. සමහර අය ඉන්නවා ආහාරයක් විදිහට පේන්නේ මේ මල මිනිහා පුච්චනකොට උරන තෙල් විතරයි. යාළ මිනිහ පිච්චන එක බලන් ඉන්නවා ඒ තෙල් ටික ගන්න ආහාරයට. එතන මහ පොරයක් තියෙන්නේ. අපිට ඕනේ කියලා ලොකු පොරයක් තියෙනවා. අපිට ඒවා පේන්නේ නැහැ. හරි. සමහර අය අසුචි වලවලු ඉන්නේ. එක්සරේ බලනකොට එක්කෙනෙකුට එක්කෙනෙක්. හරි. එතන මොගලන් මහ රහතන් වහන්සේ ගිහිල්ලා අහනවා එක්කෙනෙක්ගේ උඩ ඉන්න එක්කෙනා ගැන මොකද උනේ? බලනකොට යා දාන් වැඩ හොරකම් කරන් කාලා. දානි හොරකම් කරන් කාලා. ස්වාමීන් වහන්සේලාගේ දානි හොරෙන් කාලා. ඒකයි අර වෙලා තියෙන්නේ පූජා කරපු දානයක් එක. යඩ ඉන්න එක්කෙනාගේ අහන මොකද කියලා. සිල්වන්ත ගුණවන්ත හාමුදුරු නමකට ආක්‍රෝශ පරිභව කරලා බැලුවා. අරගෙන බලන්න ප්‍රේත වස්තු මං එහෙම කියන එකක් නෙවෙයි. හරිද? එතකොට මේ වගේ අපි දන්නේ නැතුව ගොඩාක් පව කරන සමහර අය සංඝයා වහන්සේ කියලා බැන ගන්නවා. නේද? බලින්න උඩ බලිනව නම් කොහොමද? සාංගික කරලා නෙවෙයි. නේද? මේ පැත්ත එක්කනේ බිහි වෙලා හිටියනේ. නේද? මොන ත්‍රිවිධ රත්නේ නෙවෙයි. අර ත්‍රිවිධ රත්නේ තිබ්බේ. නේද? මේ රටේ ඉන්නේ. එතකොට සියලුම සීලවන්ත ගුණවන්ත ඔය අරණ්‍ය වල සිරිපාද අඩවියේ දැන් දැන්වල මහා ගුණ පුරණ මම දන්න හැටියට මාර්ගඵල ලැබුවා හාමුදුරුවරු ලංකාවේ ඉන්නවා. හරිද? ඒ සියලු ස්වාමීන් වහන්සේලා ප්‍රතික්ෂේප කරමින් නේද බුද්ධ ධම්ම රත්නේ විතරයි කියලා කතා කරපුවාම සාංගික තමයි මහා පාපයක් කරගන්නේ. හරි. ජීවමානෝ මෙතකොට කුඹාණ්ඩ ස්වරූපයට එන්න පටන් ගන්නවා ටික ටික. හරි. එහෙම තමයි වැඩේ. හරි.
කමන්න නිරිසත්තු ගැන ඊටත් වැඩි දේවල් තියෙන මම ඒක නම් දැන් කියන්න යන්නෙම නෑ ගුවත් වෙලාව යනවා අපිට වෙන වැඩක් තියෙනවා කරන්න මේ ටික කිව්ව ඇති හරි හොයාගන්න දේවදූත සූත්‍රය නිමිණ ජාතකේ වගේ වාරක බලන්න ඔන්න සංසාරේ අපිට යන්න වෙන තැන් වැරදි කරොත් යන්න වෙන තැන් තියෙනවා එහෙනම් තීරණයක් ගමුද එක්කෝ නේද හෙට ඉඳන් නැත්නම් අද ඉඳන් දැන් ඉඳන් කිසිම පාපයක් කරන්නේ නෑ පංචශීලය නම් කඩන්නෙම නෑ කඩන්නෙම නෑ කියලා තීරණයක් ගමුද මේ බලන්න කිවිසුම් සද්දයක්වත් නෑ මම හිත එක පැත්තකින්වත් ආ ඌ මේක තමයි එහෙම ඉමු කියලා කියයි කියලා මේක හරි පුදුම වැඩ නේ කියන්නේ දැන් මේ යන්න කැමති අරේ ඔය ප්‍රශ්නේ මම වෙන විදිහකට අහන්න සිල් රැකගෙනම ඉන්න කැමති නැද්ද? ආ සද්දේ නැහැ. එහෙනම් හොඳටම තේරෙනවා කට්ටියට කැමැත්ත තිබ්බට කරගන්න බෑ කියලා. කැමැත්ත තිබ්බට කරගන්න බෑ. මුළු ජීවිතේම සාර්ථක කරගන්න ගිය හැම වෙලාවකම උනේ ඒක. ඉගෙන ගන්න කාලෙත් පාඩම් කරන්න ලොකු කැමැත්ත තිබ්බ කරගන්න බැරි වුණා. හරි. හැමදාම එහෙමයි අදත් එහෙමයි මොකද කියන්නේ සිල් රකින්න මම ලොකු කැමැත්තක් තියෙනවා කරගන්න බෑ. භාවනා කරන්න කැමැත්තක් තියෙනවා කරගන්න බෑ. කැමැති බෑ කියන එක තමයි ඔය ඉන්නේ. කැමැති බෑ කියන අයට මම හොඳ උත්තරයක් දෙන්නයි යන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ ඒක. නැත්නම් අපේ ජීවිතේ අර පල්දහට වැටෙයි. කරන්න දෙයක් තියෙනවා. නිකන් ඉතර බෑ කරන්න දෙයක් තියෙනවා. ඒක බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් මම මේ කියන්නේ. මේ බලන්න අපි නොහිතන පැත්තක් තියෙනවා. එලාම් එක තියලා පාන්දර 4 නැගිටින්නම් කියලා නිදාගත්තා. එලාම් එක වදිනවා දැන් නැගිටිනවද වදිනකොටම නෑද බෑද එතනක් තියෙන ප්‍රශ්නේ මොකද්ද කැමැති බෑ අංශ භාග හැදිලා වගේ දැන් ඉන්නේ නේද කැමැත්ත තියෙනවා බෑ නේද හැබැයි මෙහෙම ඉන්නකොට ඇඳේ කරපොත් එක්ක ඉන්න වගේ දැනුනොත් නැගිටිනවද පයින්වද හරි අන්න පණිවිඩය හම්බ වෙන තැනින් එහෙනම් බෑ බෑ කී කී ඉඳලා තියෙන්නේ පණින්න පුළුවන් කෙනෙක්ද නැද්ද තේරුන්නේ නැහැ වැඩේ නේද ඈ එහෙනම් බෑ කී කී ඉඳලා තියෙන්නේ පණින්න පුළුවන් කෙනෙක් වෙනස් වුනේ කැරපොත්ත හින්ද වෙනස් වුනේ කොහෙද නේද මේ ශරීරය කොහොමද මස් පිඩු පොඩි ලොකු වෙලා නේද නිකන් බොඩි බිල්ඩර් කෙනෙක් වගේ හැදලා ශරීරය වෙනස් වුණාද නැහැ කොහෙද වෙනස් වුනේ හිත වෙනස් වුනේ නේද එහෙනම් බෑ බෑ කියන අයටයි මේ පණිවිඩය බෑබෑ කියන අයට මේ පණිවිඩය ඔය බෑ කියන්නේ පණින්න පුළුවන් කෙනෙක් වෙනස් කරන්න ඕන කොහෙද වෙනස් කරන්න ඕන හිත වෙනස් කරොත් අපි බෑ කියන දේවල් ඉදිරියේ අපේ හිත වෙනස් කරොත් අයින ඇයි අපි අතින් සිල් කැඩෙන්නේ කියලා අපි චුට්ටක් හොයලා බලමු අපේ හිතේ පැත්තෙන් හොයලා බලමු නේද හා හැම වෙලේම අපේ අරමුණ මොකද්ද සැපින් සහ සතුටින් ඉඳීම මං හොඳට මහන්සියලා ගෙදර ගිහිල්ලා හොඳට නාගෙන පිරිසිදු වෙලා මොකද කරේ නිදාගන්න ගියා දැන් සැපෙන් සතුටෙන් නිදි නේද මේ කනවට කරගෙන ගත්තා රූම් 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 ගාල කරගෙන ගත්තා ඉතින් ඒරොල්ල දැම්මා ආයෙ කරකිනවා හරිද ආයෙ ඒරොල්ල දැම්මා ඉතින් ආයෙ සැරයක් ආවොත් දැන් සතුටෙන්ද දුකෙන්ද දැන් දුකෙන් ඉන්නේ හරිද කරදරෙන් ඉන්නේ නේද ඊට පස්සේ ආය කනවට යන අත කාලා ගියා නම් මොකද කකුල කාලා ගියා නම් මොකද මේක කන අසිවරින් ගන්න හදනවා කියලා දැන් හරි දුකෙන් ඉන්නේ දැන් දුකෙන් ඉන්න කෙනා මෙහෙම කරනවා එක පාට ඉස්සලා ඉලෙව්වා දැන් මෙහෙම කරා හරි අහුන්නේ තවත් දුබයි ආය කනවටේට ආවා ආය මෙහෙම කරා අතට අහුණා සීතලට දැන් හිත කොහොමද ලැජ්ජායි කියන්නේ දැන් සතුටුයි නේද මේ සතුට වෙලා තියෙන්නේ කිලෝ 70ක් විතර බර මේ ලොකු ශරීරයක් මල් රොණක් වගේ පුංචි මදුරුවෙක් එක්ක සටන් කරලා දිනලා වේ සතුට වෙලා තියෙන්නේ. ලැජ්ජාවෙන් බෑ ආයේ කිසි කතාවක් නෑ. අපේ ජීවිතේ සිද්ධ කරන හොඟක් දේවල් වලදී ලැජ්ජාව සහිත දේවල් වෙනවා අපි දන්නේ නැහැ. හරි ඒක සටනක් ඒ කාත් එක්ක සටන් කරලා තියෙනවා. කිලෝ 70යි මේක. ඒක මල් රොණක් වගේ පුංචි නේද එහෙනම් සතුටු වෙන්නයි මේ වැඩේ කරන්නේ හරි හොරකම්
කරන්න හේතු වෙන හොරකම් කරන්න පුළුවන් වෙන මොන හරි දකින්න. ඇයි මිනිස්සු හොරකම් කරන්නේ? දැක්කම ඒක තිබ්බනම් මට බොහොම හොඳයි කියලා දුක් ඇති වෙනවා. ඒ දුක ඉවසගෙන ඉන්නවා කෑමක් කියලා හිතන්නකෝ. හරිද? මම පේනවා පේනවා කවුරුත් ඇත්තෙත් නැහැ මොකවත් නැහැ. හරිද? දැන් ඉවසගෙන හොරකම් කරන්න හොඳ නැහැ. ඉන්නවා ඉන්නින්ද මොකද මෙහෙ? ගිනි ගන්නවා වගේ හරි අමාරුයි. හරි දැන් දුකයි. ඒක දරා ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි වෙච්ච ගමන් මොකද කරන්නේ? පටවිඩ බලව ගත්තා. දන්නේ නැමුත්. හරිද? පොඩි කාලේ ඉඳන්ම වැඩේ එහෙම තමයි. හරි ඊට පස්සේ ඒ කෙනාට අහු වෙන හොර වස්තු අනු එයාට දරන්න බැරි වෙනවා. නේද? සමහර කට්ටියට ඉතින් ඔය බිල්ඩින් හදන්න කියලා කමිෂන් වගේ ඒවා නේද? ඒ වගේ ඒවා හම්බෙන්න පටන් ගන්නවා කාලයක් ගතදී සමහර අයට රත්තරම් බඩු වගේ ඒවා හම්බෙනවා. සමහර අයට බැංකුත් හම්බෙනවා. නිකම් බැංකු නෙවෙයි නේද? ලෝක බැංකුත් හම්බෙනවා. නේද? මහා බැංකුත් හම්බෙනවා. ඉතින් ඒ කට්ටියට දරන්න බැරි වෙනවා. දරන්න බැරි වෙනකොට මොකද කරන්නේ? හොරකම් කරනවා. කරගත්ත ගමන් සතුටුයි පස්සේ පසුතැවීම තියෙනවා. එහෙනම් දෙවෙනි වැරද්ද කරන්නේ දුක් දරන්න බැරුව සතුටු වීම සඳහා. එහෙනම් අපේ ජීවිතය ආරම්භන සතුටු වෙන එකනේ. එහෙනම් දුක් දරන්න බැරුව සතුටු වීම සඳහා තමයි දෙවෙනි වැරද්ද කරන්නේ. තුන්වෙනි එක අම්මා තාත්තා වගේ තමන්ගේ ස්වාමියා භාර්යාව ගැන හිතාගෙන ඉන්න ස්වාමියෙකුට භාර්යාවකට යම් කිසි කාමයේ වරදව හැසිරෙන්න සිද්ධ වෙන පරිසරයක් නිර්මාණය වෙනවා. එයා නෙවෙයි කොහොමත් මේකට හිත නැහැ. නමුත් ඒ පරිසරයත් එක්ක යාර දරන්න බැරි වෙනවා බැරි වෙනවා බැරි වෙනවා අන්තිමට එක සීමාවකින් එහාට දුක් දරා ගන්න බැරි වුණොත් ඒ වැරද්ද කරනවා. ඊට පස්සේ පොළොව පලාගෙන යන්න බැරි තරම් පස්සටවෙනවා. නේද? එහෙම නේද මිනිස්සුගේ ස්වභාවය? හරි. එහෙනම් එතනත් කරන්නේ වෙන්නේ දුක් දරන්න බැරුව බොරු කියන්නේ. බොරු කියලා කවුරු හරි රවට්ටපුවාම රවටුනවා කියලා දවුණා. හරි රවට්ට ගත්තා. කේලම් කියන්නේ. නේද? මේ වෙලාවේ විසඳුම හෙව්වේ නැහැ. ධර්මයේ ගවේෂණය කරේ නැහැ. හරි. ධර්මයේ ගවේෂණය කරා නම් මේ වැඩේ මොකක් හරි බේර ගන්න තිබ්බා. හරි. දැන් උත්තරයක් වෙන්න යන්නේ මම පුංචි කතාවක් කියන්නම්. මේ දුක් දරා ගැනීම පිළිබඳව ධර්මයේ තියෙන දේ ප්‍රායෝගිකව අපි කතා කරමු. හිත වෙනස් කරන වැඩක් මම කියන්න යන්නේ. උදේ 8 විතර වෙනකම් බුදියන්ට පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නවා. ළමයෙක් කියන්නේ එහෙම ළමයි නෑ නේද මේ පැත්තේ? නෑ නෑ මේ පැත්තේ නෑ. 8 විතරකම් බුදියන් ළමයි කවුරුත් නෑ. හරි. අයි කෙනෙක් ඉන්නවා කියලා මේ පැත්තේ කියන්නකො. ළමයෙක් ඉන්නවා. හරි. එයාට පාන්දර 4ට හැරවෙනවා. ඇහැරවලා එයාගෙන් අහනවා මොනවද දැනෙන්නේ? එයා කියනවා මගේ අත් රිදෙනවා, කකුල් රිදෙනවා, බෙල්ල රිදෙනවා, කොන්ද රිදෙනවා, හිත රිදෙනවා, මාව හරහට දාන්න, හරහට දාන්න කියලා. එයාට දුක් ගොඩක් තියෙනවා නේද? දුක් ගොඩක් තියෙනවා. අපි මේ ළමයාට කියනවා කොහොම හරි ඉන්න කියලා දරාගෙන. හරි. එයා දරාගෙන ඉන්නවා. පාන්දර 4 ඉඳන් නිදි යන්න දෙන්නේ නැහැ, දරාගෙන ඉන්නවා. දෙවෙනි දවසේ තේ වෙලාවට නැගිටිනවා. එදත් කියනවා දරාගෙන ඉන්න කියලා. තුන්වෙනි දවසේ නැගිටිනවා. එදත් කියනවා දරාගෙන ඉන්න කියලා. එහෙම දිගටම එක දිගට මෙයාව ඇහැරවනවා ඒ වෙලාවට. හැමදාම දරාගෙන ඉන්න කියනවා. දවස් 5ක් 6ක් යනකොට එන්ඩෙන්ඩ දරන්න වෙන දුක් අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. ඒ මොකද? පළවෙනි දවසේ මොකද මොකද? පුරුදු වෙනවලු. ඒක කොහේ ස්වභාවයක්ද නැහැ. හිතේ ගතියක් ඒක. හිතේ මූල ධර්මයක් ඒක නේද? තේරුම් ගන්න නේද? අපිව ගවේෂණය කරොත් හරියට ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. හරිද? අපි ජීවත් වෙලා අපි ගැන හොයලා නැහැ. අපි හොයලා තියෙන්නේ ෆෝන් ගැන, අල්ලපු ගෙදර ගැන, වාහන ගැන, දේශපාලනය ගැන නේද? අල්ලපු ගෙදර ෆෑන් හොයන එක වගේ තියෙන්නේ නේද? එතකොට අපි ගැන හොයලා නැහැ. අපි දිහා විමසිල්ලෙන් බැලුවා නම් අපිට තේරෙනවා ඔන්න ඔය වගේ වැඩක් එක දිගට දුක් දරුවොත් මේ ළමයාට එක දිගට දවස් 10ක් 12ක් විතර කතා කරොත් ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ ළමයා ඉබේම නැගිටිනවා. දැන් අහන ඔයාලට මොනවද දැනෙන්නේ? මොකුත් නැහැ. කිසි දුකක් නැහැ. මලක් වගේ නැගිටලා. ඒ දුක් වලට මොකද උනේ? දවස් 12කට එකම සිද්ධිය මේ වෙන්නේ. දවස් 12කට ඉස්සෙල්ලා මැරෙන්න තරම් අමාරුයි. ගොඩක් දුක් තිබුණා. දවස් 12ක් 13ක් ගිහලා ඒ වැඩේම කරේ පාන්දරට හැරෙව එකයි කරේ. එදා පාන්දර නැගිටලා බලනකොට දුක් නැහැ. ඒ වතුරු දහම්. දැන් එහෙනම් දරන්න දෙයක් තියෙනවද? දරන්න දෙයක් නැහැනේ. මාර වැඩේ නේද? නේද? ඕක මූල ධර්මයක්. මොකද්ද මූල ධර්මය?
එක්කන් දිකට යමන් දැරුවොත් දරන්න දෙයක් නැති වෙන තත්ත්වයට පත් වෙන දේවල් ලෝකේ තියෙනවා. අපේ හිතේ ස්වභාවයක් එක. හරිද? හිතේ මූල ධර්මයක්. ඕක දාන්න කියලා මම කියනවා සිල් කැඩුනේ දුක් දරන්න බැරුව. හරිද? ඔය මූල ධර්මයේ අපි යොදනවා එතෙන්ට. කෙනෙක් තීරණයක් ගන්නවා. මම දරාගෙන වඳුරු එකක් මරන්න තියෙනවා. මම දරාගෙන හොරකමක් කරන්න තියෙනවා. මම දුක් දරාගෙන කාමයේ වරදව හැසිරෙන්න නැතු වෙනවා. මම දුක් දරාගෙන බොරු කියන්න නැතු වෙනවා. මම දුක් දරාගෙන පරස වචන කියන්න නැතු වෙනවා. මේ හතර පැත්තෙන් පරස වචන කියන්න පටන් අරන් මට දැන්. හරිද? මම තීරණයක් ගන්නවා. මම දුක් දරාගෙන කියන්න නැතු වෙනවා. මම දුක් දරාගෙන කියලා කියන්න නැතු වෙනවා. අර පැත්තෙන් දෙන්නා දකින්නකට ඉන්න බෑ මට. හරිද? දුක්. අර තීරණ කරන් තියෙන. ඇයි දරාගෙන ඉන්න හදන්නේ? දරාගෙන අකණ්ඩව ටික දවසක් හිටියොත් ඒ දුක් නැතු යනවා කියලා මම දන්නවා. දන්න හින්දා මේක කරන්නේ. අර ඒ කට්ටිය එක්කලා හොඳ ඕපදූපේ වෙනතනම් මේ මඩුව දන්නවා ඔය කිව්වට. නේද? මේ සිල් මළුවේ කණු පොලින් එහෙම ඇහුවොත් දන්නවා සිල් දවසේ මොකද වෙන්නේ කියලා. හරිද? මම දන්නේ නැහැ ඒක. නේද? දෙන්නේ තුන් දිනක් එක මුල්ලකට වෙලා ගමේ තොරතුර කියනවා දන්නවා මේ පැත්තේ හිටියේ කොහමද? මෙහෙම ඇස්සරල බැලුවා අත් පය හොඳට යනවා. දරා ගන්න බෑ නිකම්ම නැගිටිනවා නිකම්ම යවෙනවා මොනවද මේ පැත්තේ කියවෙන්නේ නේද දුක් දරාගෙන යන්න නැතු ඉන්නවා මේ සැරේ පළවෙනි දවසේදී දෙවෙනි දවසේ ලේසි දෙකට වැඩිය තුන ලේසි සුරා පානය කරන්න පුරුදු වෙච්ච කෙනෙකුත් දුක් ඒ නවත්තන්න කියද්දි ලොකු දුකක් එනවා ඒකයි නවත්ත ගන්න බැරි එයාත් මොකද කරන්නේ තීරණයක් ගන්නවා හරි මැරෙන්නේ නැහැනේ හරිද හිතනේ රිදෙන්නේ හරි දරාගෙන ඉන්න වෙන මොකටවත් නෙවෙයි මේකෙන් නිදහස් වෙන්න පුළුවන් ඉඳා හරිද ඇත්තටම කියන්නේ එහෙම දරාගෙන අකණ්ඩව හිටියොත් දවස් 10ක් 12ක් යනකොට මොනව වෙයිද? පුරුදු වෙනවා නේද? පුරුදු වුණාට පස්සේ මොනව වෙයිද? දරන්න දෙයක් නැති වෙනවා නේද? ඒ කියන්නේ පහසුවෙන් සිල් රැකගන්න පුළුවන් වෙනවද නැද්ද? මේ අපි මොකද්ද කරේ? සිල් රැකෙන විදිහට අපේ හිත හැදුවා. නේද? ඒක පැහැදිලිවම කරන්න පුළුවන් දෙයක්ද බැයිද? කරන්න පුළුවන් දෙයක්ද නැද්ද? ඒකනේ ඉන්නා. මේ හාමුදුරුව කොහෙන්ද අපේ මේක හොයාගත්තේ? නේද? තනියම මන් දිහා බලලා මං හොයාගෙනද? එහෙනම් ඉතින් ලොකු ජයග්‍රහණයක්. නෑ, මේක කොහෙද තියෙන්නේ? ධර්මයේ තියෙන්නේ. කට්ටිය සබ්බාස සූත්‍රයම ඇහුවද? සබ්බාස සූත්‍රය ඇහුවද කියලා ඔව් කියයි. ඒකේ ක්‍රම හත මොනවද කියලා ඇහුවොත් ඔව් කියයි. අහලා තියෙනවා කියයි. නේද? ඒකේ තියෙනවා එක ක්‍රමයක්. අදිවාසනා පහතබ්බා කියලා. අදිවාසනා කියන්නේ ඉවසීමෙන්. ඉවසීමෙන් දරා ගැනීමෙන් පහ කළ යුතු ආශ්‍රව කියන්නේ පුරුදු කරපු දේවල්. අර අට වෙනකම් බුදියන්න පුරුදු කරලා තියෙන්නේ. ඒක අනිත් පැත්තටම පුරුදු කරේ. හරිද? ඒ අපි පුරුදු කරපු දේවල් එකම රූපයක් දකින්න පුරුදු කරලා තියෙන්නේ. මේ කාලේ වෙනකොට කට්ටිය ගහෙන් බහැපු කුකුල්ලෝ වගේ ජීවිතේ. මොකද අපි ගහෙන් බහැපු කුකුල් වගේ කියන්නේ? කුකුලා ගහෙන් බැස වෙලා ඉඳන් මොනව කරන්නේ? පොළොව කරනවා. ඌර ඌර හොයනවා. නේද? ඌර ඌර හොයනවා. හොයලා පණු කෑල්ලක් හරි හාල් ටිකක් හරි හම්බුනොත් නේද? අපේ කට්ටියක් දන්නවද උදේ පාන්දර ගහෙන් බැස කුකුල් වගේ කිව්වේ ඇයි? උදේ පාන්දර නැගිට වෙලා ඉඳන් මම බලාගෙන ඌරනවා හොයනවා ඌරනවා හොයනවා ඌරනවා හොයනවා. දැකලා තියෙනවද? නේද? අර හූරු ඒක විතරක් නෙවෙයි වැඩි කියන්නේ හූරු හූරු හොය හොය ඉඳලා ඔන්න හම්බ වෙනවා පණු ගෑල්ලක් හරි අර මොකක් හරි අර කුකුලන්ට හම්බ වෙනවා හම්බ වෙන හම්බෙච්ච ගම ඒකට ආයෙ කොටනවා ඊට පස්සේ ආයෙ හූරනවා ආයෙ හොයනවා හොයනවා වෙනවා හම්බෙච්ච ගම කොටනවා මතක් වෙන්නේ කිව්වේ හූරණ්ඩයි කොටණ්ඩයි ගියා මත දෙයන් මං කවුරු වගේද හරි මොකද මේ වෙලා තියෙන්නේ දරා ගන්න බෑ ෆෝන් එක නැතුව දරා ගන්න බෑ හරි ලොකු කාලයක් නාස්ති වෙනවා හරිද නිදහසේ හිතන්න වෙලාවක් නැති වෙනවා ඉවර වුණාට පස්සේ මොකුත් කරන්න නෑ බලන්න ඒකෙම ඉඳලා තියෙන්නේ කරපු දෙයක් නෑ බලපු දෙයක් නෑ ඉතුරු වෙච්ච දෙයක් නෑ මොකවත් නෑ හරි තීරණයක් ගන්නවා මම මේක දවසකට විනාඩි 15යි පාවිච්චි කරන්නේ නැත්නම් පැය භාගයක් පාවිච්චි කරන්නේ පළවෙනි දවසේ හරි අමාරුයි දෙවෙනි දවසේට වැඩි ලේසි ඒ දැන් මූල ධර්මයක් දන්නවනේ. තුනේට වැඩිය ලේසි. අනේ දවස් 10ක් විතර ගියා. දැන් රැක.
අවශ්‍ය රටකට තිබුණා. මම අහන අපේ අත්තන්ට අපේ අත්තන්ගෙන් ඕනම දෙයක් හදන්න පුළුවන් බැයිද එනවා. නේද? බලන්නකෝ. එහෙනම් සිල් රැකෙන විදිහට අපේ හිත සකස් කරගන්නවා. සකස් වුණාට පස්සේ තව අතුරු ලාභයක් ලැබෙනවා. තව ලාභයක් ලැබෙනවා. ඒක අමතර ලාභයක්. ඒක ලොකු ලාභයක් හැබැයි. අර සිල් කඩ කඩ හිටපු අය හරි අමාරුවෙන් ඉන්නේ. දුක් විඳිනවා. සිල් කඩන ගමන් ඒ වෙලාවට සතුටාවට පස්සේ ලොකු දුකක් වෙනවා. පීඩනයක් තියෙනවා. හරිද? හැබැයි එයාට ඒක නවත්ත ගන්න බැරුව ඉන්නේ. සුරාපානය කරන කෙනා නවත්ත ගන්න බැරුව ඉන්නේ. කාමයේ වර්ධනය කරන නවත්ත ගන්න බැරුව ඉන්නේ. බොරු කියන කෙනාටත් එහෙමයි. එහෙම ඉඳලා දැන් මේ වැඩේ කරා දවස් 12යි. ටෙලි හොද වීගෙන ඇවිල්ලා. රිදීම් අඩු වෙලා. හරි? දැන් සීල් කැඩෙන එක තමන් ඇබ්බැහි වෙලා තිබ්බ සමහර පුරුදු දැන් ටික ටික අඩු වෙලා අඩු වෙනකොට වැරදි කෙරෙනකොට අඩු වෙනකොට හිතට කොහොමද? ලොකු සතුටක් දැනෙනවා. ලොකු සුවයක් දැනෙනවා. අන්න මොකද වෙන්නේ? දෝරේ ගලාගෙන එන උල්පතකින් වතුර ගලාගෙන එනවා වගේ මොකක්ද වෙන්නේ? සතුටක් එන්න පටන් ගන්නවා. හරිද? අන්න රූපහින්දද සද්දහින්දද ගන්ධහින්දද රසහින්දද ස්පර්ශහින්දද නෑ. මෙන්න ක්‍රමයක්. අපි ඉස්සෙල්ලා සතුට විඳින ක්‍රම වාගයක් කියුවා නේද? අපි කරලා තිබ්බේ කවුරු කරන වැඩද? බලපැටිය කරන වැඩ කරලා තිබ්බේ. දැන් මෙන්න ඉස්සෙල්ලා අර මීයන්ව සතුට කැඩි කැඩි යන එක. මේක කොහොම එකක්ද? මේක එක දිගට එන එක. හරිද? මේක එක දිගට එක එක දෝරේ ගලා යන උල්පතකින් ගන්න වතුර වගේ. මේක බොහොම ඉහළ එකක්. ඇත්තට මම කියන්නේ. හරිද? ඕක උපද්දවන්න ඕන. ඕක හදන්න ඕන හිතේ. මේක කරන්න පුළුවන් දවස් 10කින් 12කින් 15කින් විතර පුළුවන්. මේක හදලා බලන්න තමන්. හරිද? හදලා බලන්න මේ නිකන් ඉන්නකොට මෙහෙම ගන්න කුස්ම පවා සනීපයි. නේද? කෙලෙස් වලට යට වෙලා වැරදි කර කර ඉන්න එක හුස්ම රස්නේ. එයාට දැනෙන රත් වෙලා වගේ හුස්ම ටිකක් රත් වෙනවා වගේ දැනෙන. හරිද? තමන්ට හුස්මක් පවා සෝදායක දැනෙනවා. පපුව ඇතුලෙන් වගේ දැනෙන මේ සැපය සතුට දැනෙන්නේ කොහොමද? පැලිලයයි වගේ සතුටක්. පැලෙන්නේ නැහැ. හරිද? පැලිලයයි වගේ සතුටක් විඳින්න පුළුවන්. කරලා බලන්න. කියන්නේ ඉඳ කියන්නේ. හරිද? එහෙනම් කරලා බලන්න ජීවිතේ ලොකු සතුටක් උපදවන්න පුළුවන්. ලස්සන රූප දැකලා, ශබ්ද අහලා, ගන්ධ රස ස්පර්ශ හොයලා සතුටුනේ ඇහැට, කනද, නාහයද, නැත්නම් හිතද? හිතේ සතුට උපදවන්න තමයි ඒව හැවෙන්නේ. දැන් ඒව මොකුත් නැතුව ඊට වැඩි එකක් හම්බෙලා. හරි? මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සමහර සත්තු ඉන්නවා කියලා පොළවේ යහට අනු මේ සත්තු කවදාකවත් පොළොවට දෙන්නේ නැහැ. ඇතුළෙම ඉපදිලා ඇතුළෙම ජීවත් වෙලා කරවලේ මැරලා යනවා. අන්න ඒ වගේ සමහර මිනිස්සු ඉන්න මේ ලෝකේ. මේ ලෝකේ ඉපදුනාට ඔය වගේ සතුට උපද්දවගෙන ලස්සන හිතක් හදාගන්න පුළුවන් කියලා කවදාකවත් දන්නේ නැතුව අර කරවලේම ඉපදිලා කරවලේම ජීවත් වෙලා කරවලේ මැරලා යනවා වගේ තමන්ගේ හිතේ අර පුංචි මීයඹ සතුට විතරක් ලබලා ඉඳලා අන්තිමට මැරලා යනවා. ඊට වැඩි එහා ගිය දෙයක් තියෙනවා කියලා දන්නේ නැහැ. දැනගත්ත කට්ටිය දවස් 10කින් 12කින් උත්සාහයක් අරගෙන ඒ වගේ සතුටක් ඇති කරගෙන ඒක මෙයාට කණ්ඩ දෙනවා. ඇයි මං එහෙම කිව්වේ? හිත කණ්ඩ හොයනවා හැම වෙලේ. මොනවද හොයන්නේ? සතුට හොයන්නේ. හරිද? හොඳයි. අපි මොන හරි චොක්ලට් ජාතියක් කාලා ඒකම ඕන වෙලා ඉන්නවා. කට්ටියගෙන ඕක හිතෙන් අතල් දාන්න කියලා මම ලොකු උත්සාහයක් කරනවා. බෑ. මොනවා කරත් බෑ මට මේ චොක්ලට් වලින් අයින් වෙන්න. මට හම්බ වෙනවා ඊට වැඩිය ගොඩාක් රස චොක්ලට් එකක්. දැන් මං ඊළඟට ඉල්ලන්නේ කෝකද? ගොඩාක් රස එක. ඇයි? ඒකෙන් ගොඩක් සතුටක් ඇති වෙන හින්දා. දැන් සතුටු මර මර හොරකම් කර කර එක එක විකාර කර කර ෆෝන් බල බල සතුටින් හිටියා. මීයඹ සතුටින් හිටියා. දැන් මේ දවස් 12ක් 15ක් සිල් රැකලා ලොකු සතුටක් ඇවිල්ලා. දැන් මොකද වෙන්නේ? මගේ හිත දැන් ඉල්ලන්නේ අර කර්කස සතුටද නැත්නම් මේ සෞම්‍ය සතුටද? ඒක එහෙම ඉල්ලන தත්ත්වෙට හිතපත් වෙනවා. මේ වෙනස් කරන්නේ මොකක්ද අපි මේ? හිත වෙනස් කරන්නේ. අපේ හිත ඉල්ල හිටියේ වෙන එකක්, දැන් ඉල්ලන්නේ වෙන එකක්. හිත වෙනස් කරන්නේ. මම කලින්ම කිව්වා බෑ බෑ කියන අය කැරපොත්ත දැක්ක ගමන් පැන්නා වගේ
දැන් මට කියන්න හිත වෙනස් කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒක සාර්ථකද නැද්ද? ඒක මට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද බැයිද? කරොත් ඔය කට්ටියක භාෂාවෙන් කියනනම් කරොත් ගොඩමද නැද්ද? ඒක කරොත් ගොඩමයි. නේද? කරොත් ගොඩ යනවා. ආය කතාවක් නැහැ. සිල් රැකෙන තත්ත්වෙටපත් වෙනවා. සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. දන්නවද? ආඩම්බරයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඇයි? ඔය කාගේවත් සතුටක් මට ඕනේ නැහැ. අද අපේ කට්ටිය කවුරු වගේද ජීවත් වෙන්නේ? හිඟන්න වගේ ජීවත් වෙන්නේ මොකක් අය? තමන් ආදරය කරන අය ඉස්සරව කොහොමද? අනේ මට හයියෙන් කතා කරන්න එපා. අනේ මාත්තේ මගේ ළඟින් ඉන්න ඕනේ නැත්තම් මං ජීවත් වෙන්නේ මොකද? මේක දුකින් ඇක්කිරෙනවනේ. මේක දුක වැක්කිරෙනවා. ඒකයි ඒ. ඇයි වෙන ක්‍රමයක් නැහැ නේ? දැන් මෙයා වෙන ක්‍රමයක් හදාගෙන. හා ඉන්නවනම් ඉතින් ඉන්න. මං උදව් ටික කරන්න ඕනේ. හිටියත් එකයි. ඒ තරම් ඔච්චර බැගෑපත් වෙන්න දෙයක් නැහැ ඊට පස්සේ. හරි තමන්ට කියලා ජීවිතයක් ලැබෙනවා. හරි මෙච්චර කල් තියෙන 99 අවුරුද්දකට බදු දුන්න ඉදමක් වගේ හිත. ඇයි එහෙම කියන්නේ? බදු දීලා තියෙන්නේ ඒ පැත්තටම නේද මෙහෙ වැඩ. මෙහෙ සතුට හදන්නේ වෙන කට්ටියක්. නේද? එයාලා පොඩ්ඩක් එහෙම වුණොත් මේක දුකටපත් වෙනවා. ඒකයි මම කිව්වේ බදු දීලා තියෙන්නේ. වහාම බද්දෙන් නිදහස් කරගෙන සින්නක් කරා හිතේ ගන්න. නේද? තමන්ගේ හිතේ අයිතිය ගන්න. ඕක බදු දීලා තියන්න එපා. ඕක මේ පැත්තට ගන්න. අරගෙන මෙහෙ තනියම සතුටක් බද්දව ගන්න. ඊට පස්සේ ලස්සනට ජීවත් වෙන්න ආරම්භයෙන් ඉන්න. හරි මොකටද කවුරුවත් මත හඬන්නේ වැළපෙන්නේ? මොකටද අනුන්ගේ වචන වලට ඔච්චර වටිනාකම් දෙන්නේ? මෙහෙ මෙච්චර වටින සතුටක් උපදවන්න තියෙද්දි මේ අනුන්ගේ පුංචි වචනයකට ලොකු වටිනාකම් දීලා මේ අනිත් අයත් කවුරු හරි ගෙදර ආවමත් කියවනවා. ඒකමයි කියවන්නේ. මේ හැම වචනයක් කියවන්නේ මට බලන්න බෑ කියලා හඬන්නේ කියවනවා. මේ කවුරු හරි කියපු වචනයක්. මේ අන්තිම ප්‍රශ්නේ අහන්නද? ජීවත් වෙලා තියෙන එකම පිස්සු වගේද නැද්ද? මොකද කියන්නේ? ඒ වගේ වැඩ මහා කෝලං වැඩද නැද්ද? නේද? කෝලන්ද නැද්ද? කෝලන් තමයි. කෝලන් නාටකම් කොහෙද? මේ පැතුවේ තමයි වැඩිපුර තිබ්බේ. නේද? නේද? කෝලන් නාටකම් සම්ප්‍රදාය කොහෙද? දාගුනේ. ඒක තමයි මම කිව්වේ කෝලං කියලා. එහෙනම් කෝලං අයින් කරලා නේද? නියම ජීවිතයක් ගතකරනද නේද? බුදුරජාන් වහන්සේගේ ධර්මය අපිට මේ ජීවිතයත් සාර්ථක කරගෙන සසර ජීවිතයත් සුවපත් කරගෙන කටයුතු කරන්න අවශ්‍ය කරන සියලු ක්‍රමවේද තිබියදී අපි මොකද මේ කරන්නේ? අපි මුකුත් හොයන්නේ නැතුව මේ බෞද්ධය කියලා පුද පූජාවන් විතරක් තියදී ඉන්නවා. ඒක එපා කියන්නේ නැහැ. නමුත් ඒක විතරයි කරන්නේ. ඒකත් හරියට කරන්නේ නැහැ. හරි ඒකත් භාගයට කර කර ඉන්නවා. නින්දා කරනවා නෙවෙයි. අපිට ලැබිලා තියෙන මහා භාග්‍ය සම්පන්න ධර්මයක් තියෙනවා. සිත සකස් කරගත්තොත් කරන්න බැරි දෙයක් නෑ. හිත සකස් කරගත්තොත් මේ ලෝකේ කරන්න බැරි දෙයක්. තමන් මහා පෞරුෂයක් තියෙන මහා ශක්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. හරි ඕනම ලෞකික අරමුණකට යන්න පුළුවන් යාළට. හරි තව බොහෝ දේවල් තියෙනවා සිල් රැකීමෙන් ඒවා පසුව දැනගන්න පුළුවන්. ලැබෙන ආනිසංස වාරයන් ඇත්තටම සිල් රකින්න කෙනාට මහා පින් රැස් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. කියන මේකෙන් කියන්නම් අහගන්න. මොකද ඒ ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුණා මට. මේ පරිනිර්වාණ සූත්‍රේ නෑ කූටදත්ත සූත්‍රේ දේශනා කරනවා සංඝාවාසයක් හදලා පූජා කරනවට වැඩිය සාංගික දානයක් දෙනවට වැඩිය පින් සිද්ධ වෙනවා කියලා. මහා පින් රැස් වෙනවා කියලා හරියට සරණාගමණය. හරියට සරණාගමණය ඇති කරගන්නටත් වැඩිය පින් සිද්ධ වෙනවා කියලා පංචශීලයේ ආරක්ෂා කරගන්න. එහෙනම් පන්සලක් හදනවට වැඩිය පින් සිද්ධ වෙනවා පන්සල ආරක්ෂා කරන කෙනෙකුට. පින්. එහෙනම් පින් කරන්න සල්ලි ඕනද? එහෙනම් බොහෝ පින් කරන්න ඕනේ ඊට පස්සේ. හරිද? ඊට පස්සේ බොහෝ පින් කරපු කෙනෙක් ගැන පරිනිර්වාණ සූත්‍රය දේශනා කරනවා. එයා එහෙම කෙනෙක් ළඟට කිසිම අමනුෂ්‍යෙකුට එන්න බෑ කියලා. අමනුෂ්‍යය ඉන්නවනම් බොහෝ පින් රැස් කරගත්ත අය ඉන්නකොට එයාලා ඈතට විසි වෙනවා. පැත්තටත් එන්න බෑ. එහෙනම් ගෙදර අමනුෂ්‍ය දෝස් තියෙන්න පුළුවන්ද? ඒවා ඔක්කොම අයින් වෙනවා පින් කරලා කෙනෙක්. එහෙනම් තොවිල් ඕන්නේ. හොඳම කපුවා කවුද? නේද? ඕන්නම් අමනුෂ්‍ය දෝස අයින් කරන්න හොඳම කපුවෙක් ඉන්නවා කියන දන්න පන්සිල් රකින්න කෙනෙක් ගෙනලා ගේ වටේ ඉඩම් වටේ පාගවන්න. හරිද? අමනුෂ්‍ය ටික ඔක්කොම යනවා ඉන්නවනම් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයා ගියාට පස්සේ ආයෙ එනවා. ඒකින්ද මොකද වෙන්නේ? ගෙදර කෙනෙක් හරියට පන්සිල් රකින්න එක්කෙනෙක් හරියට සිල් රැක්කොත් පින්වන්තෙක් වුණොත් ඒ ගෙදරට අමනුෂ්‍ය දෝස නැත. හරිද? කරන්න කරලා බය නැතුව කරන්න කරලා පෙන්නන්න ලෝකෙට. මෙන්නකෝ අපිට පුළුවන් නම් ඊළඟට හදි හුණියක් මොකක්වත් වදින්නේ නැහැ. ඒවා බොහොම පුංචි බල මහ පුණ්‍ය බලය ඉදිරියේ
ඊළඟට ඒවා ඉවරයි එහෙනම් හරිද ඊළඟට බුදුහාමුදුරන්ට සුබ දුම් පූජා කරන්න ඇති හරිද ගෙදර පිරිසුදු භාවයට එහෙම දුම් යන්න ප්‍රශ්නයක් නෑ දුම් ගන්න එක නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ වෙන වෙන ප්‍රශ්න තියෙන්නේ හරි ඊළඟට නේද එතකොට අමනුෂ්‍ය දෝෂ ඉවරයි එහෙම ඒවා නෑ ඊළඟට නැකත් බලන්න ඕනේ නෑ මොකද මෙයාගේ සිත කය වචනේ පිරිසුදු වෙලා තියෙන්නේ බුදුහාමුදුර දේශනා කරනවා සිත කය වචනේ පිරිසුදු කරගෙන යම් වැඩක් කරන හැම මොහොතම උපරිම නැකතක් කියලා කිසිම නැකතකට දෙවෙනි වෙන්නේ නෑ එහෙනම් අපිට කිසිම දෙයක නැකත් හොයන්න ඕනේ නැහැ එහෙනම් නේද හොඳ වැඩ පටන් ගන්න නම් ඔය වගේ සිත පිරිසුදු ඊළඟට එක දිගට කරදර එනවා නම් අපි කියනවා කේන්දරයේදී අර වේ මොනවද මන්ද බලගෙන අපලානම් මනම් කියලා අපල කියන එක ඇත්ත නම් ඒක කොහෙද තියෙන්නේ හඳහනේ නම් ඒක කවදාකද්ද පරණ කර්මයක් වෙන්න ඕනේ ඒක නේද උපන් වෙලාවට නෑ ඇවිල්ලා තියෙන්නේ එහෙනම් කර්මයෙන් අයින් කරන ක්‍රම කර්මයෙන් අයින් වෙන විදිහ බුදුහාමුදුර දේශනා කරනවා කේන්දරයේ තිබ්බ කියලා කරදර නෑ ඒකෙන් අයින් වෙන්න පුළුවන් භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියලා. ඒවත් කෙරෙනවා සිත රකින කෙනාගේ තුල. හරිද? එහෙනම් බෝධි පූජාවක් හරි දෙන්න යනවා නම් යන්න ඕනේ. ඔන්නෝම සීල් රැකලා ගියොත් තමයි නියම ප්‍රතිඵල ලැබෙන්නේ. අපි කටේ ගොඩාක් දුස්සීල විඳගෙන බෝධි පූජා රමණන් දීලා ආශිර්වාද ගන්න හදන මොකුත් නැහැ. හරිද? පිස්සු වැඩක් කරනවා නෙත් එක. ඒකෙන්ද අපිට පුළුවන් වෙන්න ඕනේ පැහැදිලිව බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා ජයසිරිමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බාර වෙනවා. බාර වෙනවා කියලා කරන වැඩෙන් දන්නා මොකද්ද කියලා මම එකයි කියන්නේ පිස්සු වගේ කියලා. ජයසිරිමා බෝධින් වහන්සේ කියලා කියන්නේ කවුරු විදියට සලකලාද අපි කිරිපිටි පූජා එහෙම ගිහිල්ලා පූජා කරන්නේ. මොකද්ද? බුදුහාමුදුරුවෝ කියලා සලකනවා. නේද? එහෙමනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුස්මරණය කරගනිමින් අපි ජයසිරිමා බෝධින් වහන්සේ බුදුහාමුදුරුවෝ කියලා සලකලා තමයි කිරිපිටි පූජාව කරන්නේ. සමහර අය බුදු වැඩ කරනවා. බුදුහාමුදුරුවෝ ළඟට ගියා වගේ ජයසිරිමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම කතාවක් කියනවා මම අහගෙන. අපේ දුවට ළමයෙක් නැහැ. අපේ පුතාගේ ව්‍යාපාරය සෞත්වේගෙන යන්නේ. හරිද? එන්නේ එක හදලා දෙන්න මං උදේට දාන ටිකක් අරන් එන්නම්. දැන් ගෙනල්ලා නැහැ. ඒ කරලා දුන්නොත් තමයි ගේන්නේ. එහෙම කියනවද නැත්? ඒකනේ කියන්නේ අපි ගිහිල්ලා. නේද? ගිහිලා කියන්නේ ඒක. බලන්න කොච්චර ලැජ්ජහන දෙයක්ද කරේ කියලා. හරි ගිහිලා කියලා අපි එහෙම කණ්ඩ දෙන්න සේවත් වෙන මිනිස්සුෙකුට මේ බුදුහාමුදුරුවෝ කියලා හිතාගෙන ඉන්න ජයසිරිමා බෝධින් වහන්සේ ළඟට ගිහිලා කියනවා මේ දේ කරලා දෙන්න කරලා දුන්නොත් මං කිරිපිටි පූජාවක් අරන් යනවා කියලා. බාර වෙනවා කියන්නේ ඒකනේ. ඒක නෙවෙයි තව නිന്ദාසහගත වැඩක් කරනවා. එහෙනම් මං කිරිපිටි පූජාවක් අරන් යන්නම් හොඳේ. ඒ ගේනකම් මෙන්න මේක තියාගන්න පොඩි ඇඩ්වාන්ස් එකක් විදියට කියලා පඬුවක් යට ගන්න තියෙනවා. උන්දලට මම ඇත්තමයි අපේ කොල්ලෝ ටිකක් හදාගෙන ඉස්සරහට මම හිතාගෙන ඉන්නේ ඉදල් වලින් ගහන්න. මොකද මේක අන්‍ය ආගමිකයෝ නෙවෙයි යන්නේ නේද? ජයසිරිමා බෝධි වටේට ඉන්න ඕනේ. වටේට ඉඳලා බාර වෙලා එන්නේ උන් අල්ලලා නේද? ඉදල් පාරවල් ගහලා අරිලපත් පාර කියන්නේ. එහෙම ගස්සලා එවන්න ඕනේ මෙතන නේද? හම්බෙන්නකෝ මට. මාත් ගිහින් ඉන්නම් කොහේ පැත්තේ. ඉතින් මෙච්චර වටේ ධර්මයක් තියාගෙන ඔන්න ඔය විදිහ ජීවිතයක් තමයි අපි ගෙවන්නේ. හරි. හඬක් නගමුනේ. ලස්සන බණ ලස්සන ධර්මයක් තියෙනවා. ජීවිත හදා ගන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ කෝලම් කරන්නේ නැතුව බෞද්ධයෝ බෞද්ධ විදිහට පෙළ ගැහෙන්න ඕනේ කියලා ලොකු හඬක් අපි ඔක්කොම එකතු වෙලා නැගුවෝ. ඉතින් ටිකක් හැදේ. ලොකුම හඬ අවවාදයේද ආදර්ශයේද? ආදර්ශය. හරි කිව්වනේ දැන් ඉතින් එහෙනම් මට අය කියන්න දෙයක් නැහැ. නේද? ලොකු මහර ආදර්ශයයි. එහෙනම් හැම කෙනෙකුටම ආදර්ශ සම්පන්නව කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුබත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට නියම බෞද්ධයෙක් කියලා මේ රටට මහා සේවයක් කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරිය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරමති.